लंकावे प्रथम वरट सुनक अभिजनन करुवांट सुनक आदरवंतयिंट वेदगत्वन दनुम ताक्षणय साकच्छा तरंग नरबीमट टॉक विद केपीएन यूट्यूब नालिकाव समग अदम एकतु वन्न शुभ दवसा ओयाल हेमदेनाटम सुनकयागे परिणाम दिवनी कोट सत्क ओयाल हेमदेनाम सादरेन पिलिगन्नवा इद्दा सत्य पनस अटेदी स्वीडन उद्भित विद्याज्ञ सह सत्स विद्याज्ञ कार्ल लिनेयस एयागे सिस्टम नचोरा पोथे विशेष वचन देखीन नम किहिपयक प्रकाशयट पत्करणवा केनिस कियला कियन्ने बल्ला कियन वचने लतिन वचने कियला एगोल्लो कियनवा एकेन केनिस कियला कियन्ने बल्ला यन अर्थय देन लतिन वचने कियला लिनेयस कियनवा एत एक्क මේ කුලේ යටතේ ලිනේයස් ගෘහස්ත බල්ලා පුක්‍රයා රන්හිවලුන් ලේස්තුගත කරනවා. ඒ වගේම තමයි ගෘහාශ්‍රිත සුනකයා කේනිස් ෆැමිලියරිස් ලෙස නම් කරනවා. ඊළඟ පිටුවේ අලවුක්‍රයා කේනිස් ලූපස් ලෙස වර්ග කරනවා. ලිනේයස් බල්ලා වුක්‍රේගෙන් වෙනම විශේෂයක් විදිහට සලකනවා. ඒකට හේතුව විදිහට යාලා කියන්නේ සුනකයාගේ වලිගය උඩුකුරු වලිගයක් කියලා. වෙනත් කැනිඩ්වල ඒක දක්නට ලැබෙන්නේ නැහැ කියලා යාලා කියනවා. 1999 දී මයිට්‍රෝ කොන්ඩියල් DNA අධ්‍යයනයකින් ඒගොල්ලෝ මෙහෙම කතාවක් කියනවා ගෘහාශ්‍රිත සුනකයා අලූක්‍රයාගෙන් ආරම්භ වුණත් මිනිස් ප්‍රජාවන් එකිනෙකාගෙන් වෙන්වෙච්ච කාලේ ඩිංගෝ සුනකයන් සහ නියුගිනි සයිනින් එහෙම නැත්නම් එයාලට කියනවා නියුගිනි හයිලන්ඩ් කියලා ඒ සුනක වර්ග වර්ධනය වුණා කියලා ප්‍රකාශයට පත් කරනවා 2005 දී ප්‍රකාශයට පත් කරු මැමල් ස්පීසිස් ඔෆ් ද වර්ල්ඩ් තුන්වෙනි පරිච්ඡේදයේදී ඒගොල්ලෝ කියනවා සීරපායි විද්‍යාඥ W ක්‍රිස්ටෝපර් වොසන්ක්‍රාෆ්ට් තමයි එහෙම කියන්නේ Wolf canis lupus යටතේ එහි කැලෑ විශේෂයක් ඒ කියන්නේ කැලෑ උපවිශේෂයක් ඒ කියන්නේ wild ලයිස්තුගත කරලා අමතර උපවිශේෂ දෙකක් යෝජනා කරලා තියෙනවා ඒක ගෘහස්ත සුනකයන් දක්වා ක්ලේඩ් එකක් විදියට හැදිලා තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ familiaris 1758 දී ලිනේයස් විසින් නම් කරත් 1793 දී මේයර් කියන කෙනා විසින් ඩිංගෝ කියන සුනකයව නම් කරනවා බොසන්ක්‍රාෆ් එයාගේ තීරණය දනුන් දෙන විදියට මාර්ගෝපදේශයක් විදියට mtDNA අධ්‍යයනය කරලා තියෙනවා ශීරපායි විශේෂඥයින් ගෘහස්ත සුනකයා කියන්නේ ඩොමෙස්ටික් ඩොග් යටතේ ෆැමිලියාරිස් සහ ඩිංගෝ එකට ඇතුළත් කරලා තිබව ඇතමුන් විවාද කරනවා 2019 දී IUCN විශේෂ පැවැත්ම පිළිබඳ කොමිෂන් එකේ කැනිඩ් විශේෂඥ කණ්ඩායමක් විසින් පවත්වපු වැඩමුළුවකදී ඩිංගෝ සුනකයා නියුගිනි සයිනින් සුනකයා කේනිස් ෆැමිලියාරිස් හුරු පුරුදු සතුන් ලෙස සලකලා තියෙනවා ඒක නිසා IUCN තර්ජනයට ලක් වූ විශේෂ විදිහට රෙඩ් ලිස්ට් වල ඔවුන් තක්සේරු කළා නැහැ මේ සතුන්ගේ ආරම්භය මොන විදිහට සිද්ධ වුණත් කැනිඩ්ස් වලට පොදු ලක්ෂණ කීපයක් තියෙනවා මේ සත්තු සියලු දෙනාම ශීරපායි සතුන් ගැහණු සත්තුන්ට ශීර ග්‍රන්ථි පිහිටලා තියෙනවා ඒ ග්‍රන්ථි වලින් තමයි බලුපටවුන්ට කිරි ලබා දෙන්නේ මුල් අභිජනනය බැලුවට පස්සේ ගොඩක් කලාවට දකින්න ලැබෙන්නේ උතුරු අභිජනන වලට සමාන වෙච්ච කෙලින් පිහිටපු උස්කන් ඒත් එක්ක තමයි මුහුණේ හැඩය ගත්තට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ උතුරු අභිජනන වලට සමාන වෙච්ච උල් වූ කූඤ්ඤ හැඩති මුහුණක්. ඒ කියන්නේ උල් මුහුණක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. සාමාන්‍ය වචනෙන් කියන්නේ හොම්බ දිගයි කියලා. අන්න ඒ පෙනුම තමයි අපිට දකින්න ලැබෙන්නේ. මාංශ භක්ෂකයන්ට එක සමාන දත් තිබිච්ච නිසා පාෂාණ විද්‍යාඥයින්ට ඒවා හඳුනා ගන්න ගොඩක් පහසු වෙලා තියෙනවා. මොකද හැම කෙනාගේම එකම විදියට දත් පිහිටලා තියෙනවා. මොකද ගොඩක් සත්තු මාංශ භක්ෂක සත්තු නිසා ඒ හැමෝගෙම එකම විදියට දත් කට්ටල දෙකක් පිහිටලා තියෙනවා. ඒ දත් කට්ටල දෙකෙන් බේබී ටීත්, පර්මනන්ට් ටීත් කියලා කොටස් දෙකක් තියෙනවා. අපි මිනිස්සුන්ගේ තියෙනවා වගේ පොඩි බබාලගේ වගේම කිරිදත් ඒ කියන්නේ බේබි ටීත් මුලින් ඇවිල්ලා යම්කිසි කාලයක් ගත වුණාම ඒ බේබි ටීත් ටික හැලිලා ඒ කියන්නේ ගැලවිලා ඒ වෙනුවට ස්ථිර දත් ඒවට කියනවා පර්මනන්ට් ටීත් ඒ සතුන්ගේ කට ඇතුලේ ස්ථිරව වර්ධනය වෙනවා සාමාන්‍යයෙන් ගත්තට පස්සේ බලු පැටියෙක්ගේ ගොඩක් කාලවට බේබි ටීත් මාස 3 මාස 4 කියන කාලේ හැලෙනවා පර්මනන්ට් ටීත් ඊට පස්සේ වර්ධනය වෙනවා ඒක තමයි ජීවිත කාලෙටම යාගේ ආහාර ගැනීමට මස් හපන්න තලන්න ඕනම දෙයක් කුඩු කරන්න බිඳින්න පිටලා තියෙන්නේ කැනිට්ස් ඕන්ගේ ඇඟිලි මත තමයි ගමන් කරන්නේ. කියන්නේ කැනිට්ස් කියන ගණයට අයිති වෙන සත්තු එයාලගේ ඇඟිලි උඩ තමයි ඇවිදින්නේ. ඒත් වලහ වගේ සත්තු ඇවිදින්නේ එයාලගේ පැතලි පාදවල තියෙන විලුඹ උඩ. බල්ලන්ට ශීරපායි සත්තුන්ට පිටලා තියෙන වගේ ශරීරයේ රෝම පිටලා තියෙනවා. රෝම අයිති වෙන්නේ ගෘහස්ත තාප ගණයට. ඒ කියන්නේ පිටත උෂ්ණත්වය ගැන සලකන්නේ නැතුව, ඒ කියන්නේ සැලකීමක් දක්වන්නේ නැතුව ඒගොල්ලන්ගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ස්ථාවර
මට්ටමක පවත්වාගෙන යන්න තමයි අර ලෝම පිහිටලා තියෙන්නේ. ඒකට අපි කියනවා අභ්‍යන්තර තාප ස්ථායයක් කියලා. ඒ කියන්නේ බාහිර තියෙන ටෙම්පරේචර් එක ගැන යාළ ඇච්චර වොරි වෙන්නේ නැහැ. අභ්‍යන්තරයේ තියෙන උෂ්ණත්වය මත අර බාහිර තියෙන ටෙම්පරේචර් එක යාළට බැලන්ස් කරගෙන. ඒ කියන්නේ එක මට්ටමක පවත්වාගෙන ඔවුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න හැකියාව ඒකෙන් ලැබෙනවා. ලෝකඩ යුගයේ ආරම්භයේ විවිධ සුනක වර්ග පහක් විතර හිටියා කියලා පොසීල අවශේෂණ වලින් පෙන්නලා දෙනවා. එතනදී පළවෙනි සුනක වර්ගයේ විදියට යාළා කියන්නේ මස්ටිෆ් කියන වර්ගය. ඒ කියන්නේ මස්ටිෆ් ලගෙන් තමයි අද වෙනකොට මස්ටිෆ් කියන වචනේ අන්තිමට එන ගොඩක් සුනක වර්ග බිහි වෙලා තියෙන්නේ. ඊළඟට ඉඳලා තියෙන වෘක වර්ගයේ බල්ලන්. ඒ කියන්නේ වුල්ෆ් ටයිප් ඩොග් කියලා කියන හස්කි වගේ සත්තු ඒ වෘක වර්ගයේ බල්ලන් තමයි. නමුත් ඊට අතීතයේ කියන්නේ ලෝකඩ යුගයේ ආරම්භයේ වෘකයන්ගේ පළවෙනි ස්ටෙප් එක විදිහට බිහි වෙච්ච සත්තු වෘක වර්ගයේ බල්ලන් විදිහට යාළ හඳුන්වනවා වුල්ෆ් ටයිප් ඩොග්ස් කියලා. ඊට පස්සේ ඉඳලා තියෙනවා සයිට් හවුන්ඩ්ස්. ඒකේ ගොඩක් වෙලාට යාළට අයිති වෙන්නේ සලුකි, ග්‍රේ හවුන්ඩ් වගේ අය. ඊට පස්සේ ඉඳලා තියෙනවා පොයින්ටින් ඩොග්ස්. පොයින්ටින් ඩොග්ස් කියලා කියන්නේ යම්කිසි කුඩා ප්‍රමාණයේ ගොදුරක් අරගෙන එන්න, අල්ලගෙන අරගෙන එන්න තමයි පොයින්ටින් ඩොග්ස් හදන්නේ. පොයින්ටර්ස්, පොයින්ටින් කියන වචනෙන් පාවිච්චි කරන සුනක වර්ග, අන්න ඒ සුනකයන්ගෙන් පැවතෙන සුනකයන්. ඒ සුනකයව තමයි කුරුල්ලෝ, තාරාවෝ ඒ වගේ සත්තු පියාඹගෙන යනකොට ඒ සතා උඩ පැනලා අල්ලගෙන කටේ තියාගෙන අරගෙන ඇවිල්ලා තමන්ගේ ස්වාමියාට ගෙනත් දෙන්න වගේ ඒ පොයින්ටින් ඩොග්ස්ලා පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඊළඟට අන්තිම සුනක වර්ගයේ විදියට යාලා පෙන්නලා දෙන්නේ හර්ඩින් ඩොග්ස්ලා. හර්ඩින් ඩොග්ස් කියලා කියන්නේ ගවපට්ටි බැටළු ඔය වගේ එක එක සත්තු වර්ග ආරක්ෂා කරන්න ඒ සත්තුන්ට හරි පාර පෙන්නලා තමන්ගේ වාසස්ථානයට එහෙම නැත්නම් අපි කියන එකට ෆාම් එකට අරගෙන යන්න පුළුවන් විදියට ඒ සත්තු හුරු වෙලා තියෙනවා. එතකොට ඒ සත්තු ආරක්ෂා කරපු එක එක පැත්තකින් කරන ගමන්ම අර සත්තුන්ව හරියට රංචුව පිටින්ම තමන්ගේ වත්තට අරගෙන යන්න, ඒ කියන්නේ එලගේ ෆාම් එකට අරගෙන යන්න පුළුවන් හැකියාවේ සත්තුන්ට තිවිලා තියෙනවා. පළමුවෙනි ගුහාසිත සත්තු අතර ඉඳපු ඒ සුනකයෝ මානව ශිෂ්ටාචාරයේ ඉතා ලොකු වැඩ කටයුතු ටිකක් ඉෂ්ට කරලා තියෙනවා. අපිට බැලුවට පස්සේ විලෝපිකයන්ට එරෙහි වෙන්නේ, කියන්නේ තමන්ට ආක්‍රමණය කරන සත්තු වර්ගීන අපි ප්‍රෙඩේටර්ස් කියලා කියනවා. අන්නේ සත්තුන්ගෙන් තමන්ව ආරක්ෂා කරගන්න තමන්ගේ ඉඩම, තමන්ගේ වතු පිටි, ඊට පස්සේ තමන්ගේ ධාන්‍යාගාරය වෙන්න පුළුවන්, ඊළඟට තමන්ගේ ජීවිතේ, තමන්ගේ ගාව ඉන්න සත්තු බැටළුවෝ ඒ වගේ සත්තු ආරක්ෂා කරගන්න සුනකයෝ සෑහෙන උදව් කරලා තියෙනවා. ඊට පස්සේ දඩයම් කිරීමට සහායකයෙකු විදියට, ඒ කියන්නේ හන්ට කෙනෙක් විදියට තමන් සතෙක් අල්ලන්න යනකොට එයාට උදව් කරන්න විදියට සුනකයෝ හදලා තියෙනවා. ඒ වගේම තමයි ආරක්ෂකයෙකු ලෙස, ඒ කියන්නේ තමන් කොහේ හරි ගමනක් යනකොට තමන් යම්කිසි වටින දෙයක් රැගෙන යනකොට ඒක සොර සතුරන්ගෙන් ආරක්ෂා කරන්න, ඒ වගේම තමන්ගේ නිවස ආරක්ෂා කරන්න ආරක්ෂකයෙකු ලෙස දඩයම් කරුවන්ගේ සමාජවල ඒ කාලේ වැදගත් තැනක් සුනකයන්ට හිමි වෙලා තියෙනවා. බටහිර ශිෂ්ටාචාරයේ මිනිසත් බල්ලත් අතර සම්බන්ධයට විශාල වැදගත්කමක් ලබා දීලා තියෙනවා. නමුත් සමහර සංවර්ධනය වෙමින් තියෙන රටවල්වල, ගොඩක් වෙලාවට ආසියාවේ තියෙන රටවල්, ආසියාතික රටවල්, ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් ඉන්දියාව, ලංකාව වගේ රටවල් විශේෂයෙන්ම සුනකයන්ට සලකන්නේ ඉතාම අඩුවෙන්, ඒ කියන්නේ ගෞරවයෙන් සලකන්නේ නැහැ. ඔයාලා දන්නවා ගොඩක්ම ලෝකේ හොඳ දියුණු රටවල් වල ගත්තට පස්සේ පාරවල් වල, ඒ කියන්නේ මන්මාවත්වල වීදිවල සුනකයෝ නැති තරම් හොයාගන්න නැහැ. ඉතින් ලංකාව වගේ රටවල් වල එහෙම නෙමෙයි, ඉන්දියාව වගේ රටවල් වලත් එහෙම නෙමෙයි. රේල් පාරවල් වල, බස් ස්ටෑන්ඩ් වල, පාරවල් වල, කාණු වල, බෝක්කු වල යට ඒ වගේ ගොඩක් තැන් වල, පන්සල් ගාව, ඉතින් අර ඒ වගේ බැලුවට පස්සේ ගොඩාක් තැන් වල වීදිවල සත්තු ගෙනත් දානවා. පෝර බෑග් එකක හරි, එහෙම නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි එක හරි ගෙනල්ලා බලුපටව හලලා යනවා පාරට. එතෙක් ගෙදර හදලා ටිකක් කල් ගිහිල්ලා ඉවර වෙලා ඒ සුනකයා වයසට යනකොට පාරට ගෙනත් දානවා. එක්ක රෑෂ් එකක් ආවම ගෙනත් දානවා. එහෙම නැත්නම් Tamanට වීදි සුනකයෙක්, අපි කියනවා එකට ස්ට්‍රීට් ඩොග් කෙනෙක්. අන්න ඒ වගේ සුනකයෝ හදන කට්ටිය හොඳ පිරිසිදු අභිජනනයකට යන්න ඕරුණාට පස්සේ වීදි සුනකයෝ හදන අය ඉන්නවා ගෙවල්වල. එහෙම හදලා ගොඩක් කට්ටියට හොඳ පිරිසිදු අභිජනනයකට යන්න ඕන වුණාට පස්සේ කරන්නේ අර වීදි සුනකයව පාරට ගෙනත් දානවා. ඒ පාර සමහර අය ඉන්නවා තමන්ගාව ඉන්න වීදි සුනකයා ගැහණු සතෙක් නම් පැටව දැම්මට පස්සේ පැටව ටිකත් එක්කම අම්මා පාරට ගෙනත් දානවා, එක්ක පැටව ටික ගෙනත් දානවා. ඉතින් අන්න ඒ වගේ ගොඩක් අපි දැකලා තියෙනවා ලංකාව වගේ රටවල්වල සත්තුන්ට නොසලකා හැරීමේ අවස්ථාවල් රාශියක් තියෙනවා. අපිට Facebook එකේ groups වල බැලුවත් අපි ගොඩක් කලා තියෙනවා බලුපටව පාරේ දාලා ගිහිල්ලා සමහර අය ඉන්න ගෙවල් හොයනවා ඒ බලුපටවුන්ට, සමහර අය වරුසාවේ තෙමි තෙමි කාණුවල් වල බෝක්කු ඇතුළේ ඉන්නවා. ඉතින් අර ඒ වගේ ගොඩක් තැන්වල ලංකාවේ, ඒ වගේම ඉන්දියාව වගේ රටවල් වල මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒක මිනිස්සු ඇත්තරම කරන ලොකු පාප කර්මයක්. මොකද ඒ සත්තුන්ටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මිනිස්සු ඒ කරන ක්‍රියාකාරකම් නිසා මිනිස්සුන්ටත් ඒකින් හානියක් වෙනවා. මොකද පුද්ගලිකව මම උනත් දැකලා තියෙනවා, මම අහලා තියෙනවා, ඒ වගේ මැස් දෙකට දැකලා තියෙනවා සමහර සුනකයෝ පාරේ දාලා ගියා
වාහන අපි ලංකාවේ දැක්කා උවමනාවෙන් ඒ සත්තුන්ව හප්පලා මරලා දානවා. ඉතින් ඒක ඒ මිනිස්සයා කරගන්න පවක්. තව පැති තියෙනවා ඒ සුනකයා පාරේ ඉන්නකොට හිතන්නේ නැති වෙලාවකට එක පාරට අර යන වාහනේට ඉස්තරහින් පයින්නවා. සමහර මිනිස්සු ඉන්නවා ඒක තකන්නේ නැතුව ඒ සතාව හප්පලා දාගෙන යනවා. ඉතින් ඒක පව්. තව කයි ඉන්නවා තමන් කොච්චර උත්සාහ කරත් ඒ සතාව බේරගන්න බෑ. එතනදී තමන්ගේ වාහනය එකනම් බයික් එක කපලා පැත්තකට ලයිට් කණුවල තාප්පවල එක කඳු ගැටවලින් පල්ලෙහාට වැටිලා සමහර මිනිස්සු ලංකාවේ මැරිලා තියෙනවා. ඒ වගේම තමයි අතපය කැඩිලා මාස ගණන් රෝහල් ගත වෙලා ගොඩක් විඳවන අය අපි ලංකාවේ දැකලා තියෙනවා. ඉතින් ඒ අතින් බැලුවට පස්සේ අර සත්තු මොන පැත්තෙන් ගියත් අසාධාරණයකට ලක් වුණත් සමහර තැන් තියෙනවා මිනිස්සු නිකරුණේ ඒ අයටත් විඳවන්න හේතුවක් වෙනවා සුනකයෝ. මොකද සමහල්ලාට සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක් ඒ වගේ දෙයකට මූණ දීලා ඒ මිනිස්සයා නොදැනුවත්කමින් අර වගේ දෙයක් කළා යාව රෝහල් ගත කරන්න වුණොත් ඒ ඉන්න මාස ගානටම එයාට බඩගින්න ඉන්න වෙන්නේ. ගෙවල් වල කට්ටියට ආදායමක් නැහැ. ළමයින්ට ඉස්කෝලවල යන්න බෑ. ඉතින් අර ඒ වගේ ගොඩක් තැන්වලදී මිනිස්සු අසරණ වෙනවා. ඉතින් අර ඒක නිසා අපි හැම පැත්තම කල්පනා කරලා බැලුවොත් මේකට කරන්න පුළුවන් එකම දේ අපි අදම මේ ලංකාවේ ඉන්න සුනකයෝ කොනකින්දගෙන වන්දයාකරණය කරොත් ඒ සුනකයන්ගේ බෝවීම මෙතනින් නිමාවටපත් වෙනවා. එතකොට අලුත් බෝවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට යම්කිසි අවුරුදු ගාණක් ගත වුණාම ලංකාවේ වීදි සුනකයන් කියන දේ 100%ක් අපිට නැති කරලා දාන්න පුළුවන්. මොකද එතනින් බෝවීම පාලනය වෙන නිසා. සමහර අය කියනවා වීදි සුනකයෝට බෝ වෙන්න අයිතියක් තියෙනවා. ඒ සත්තුත් අම්මා කෙනෙක් වෙන්න ඕන, තාත්තා කෙනෙක් වෙන්න ඕන කියලා. නමුත් අපේ මේ තියෙන හැමදේමත් ඇතුලේ අපි ඒ දේ හිතලා එහෙම කරන්න ගියොත් අවසානයේ වෙන්නේ අර සුනක පැටවුත් විඳවනවා. මොකද කොහේ හරි තැනක මුල්ලක අස්සක ඒ සත්තුන්ට කන්න නැතුව තමන්ගේ යටකටු ටික එළියට මතු වෙලා පේනකම් මේ සත්තු විඳවනවා. ඒ වගේම තමයි තුවාල දාලා පණුව දාලා මැස්සෝ හනවා. ඉතින් ඒ සතු සෑහෙන්න විඳවනවා. ඉතින් එතනදී අර අම්මත් මානසිකව වැටෙනවා. ඒ වගේම බලු පැටවුත් එක්ක අම්මා ඉන්න දැක්කට පස්සේ මිනිස්සු පොළු වලින් ගහනවා, ගල් වලින් ගහනවා. ඒ වගේම මේ අම්මට පැටවු ටික තියාගන්න පැනක් නැති වුණාම වැස්සේ තෙමි තෙමි කොතන හරි මුල්ලකට වෙලා සිලින්ඩරයක් ඇතුළට හරි වෙලා අර පැටවු ටික පරිස්සම් කරන්න එයා උත්සාහ කරනවා. එතනදී මිනිස්සු කරන්නේ නැවත නැවත යාට ගහ ගහ එලවනවා මිසක් තමන්ගේ ගිටාරගෙන හෝ කාමරයකට අරගෙන එයාගේ පැටවු ටික වර්ධනය කරන්නේ, ඒ පැටවුන්ට අවශ්‍ය විටමින්ස් දෙන්න එහෙම නැත්නම් කෑම දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ සත්තුන්ගේ පැත්තත් මිනිස්සුන්ගේ පැත්තත් දෙකම හිතුවට පස්සේ හොඳම දේ සත්තු වන්දයාකරණය කරන එක තමයි. ඉතින් ඒ නිසා ඔයාලා අදම උත්සාහ කරන්න තමන්ට පුළුවන් විදිහට අඩුම ගානේ තමන්ගේ ගමේ ඉන්න සත්තු, තමන්ගේ ගෙදර ගාව ඉන්න සත්තු ටික හරි වන්දයාකරණය කරගන්න බලන්න. එතකොට මෙතන යම් කාලයක් ගත වෙනකොට මේ ලංකාවේ තියෙන මේ ගැටලුව 100%ක් නිමාවටපත් වෙන්න පුළුවන්. අපි අද ඒ දේ කරොත් සමහල්ලාට අපේ දරුවට හරි එකින් යහපතක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ සත්තුන්ගේ ජීවිතෙත් හොඳ ආත්මයක් ලැබිලා හොඳ තැනක ඉපදීමේ වාසනාව ඒ සත්තුන්ට ලැබෙනවා. අර වගේ විඳවීමක් නැතුව. ඉතින් ඒක නිසා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අර වගේ සත්තු පාරට ගෙනත් දාන්න එපා. තමන්ට පුළුවන් විදිහට අදම තමන්ගේ ගමේ ඉන්න කෙනා තමන් එහෙම නැත්තම් මොන හරි සංගමයක් හදාගෙන ඒක ගමේ මොන හරි සමිතියක් හදාගෙන හරි පුළුවන් විදිහට කීයක් එකතු කරලා හරි තමන්ට තමන්ගේ ගමේ ඉන්න පශු වෛද්‍යවරයාත් එක්ක කතා කරලා හරි තමන්ගේ ගමේ ඉන්න සුනකයෝ ටික වන්දයාකරණයකට ලක් කරගන්න. මීට අවුරුදු 7000කට 9000කට වගේ කලින් ගෘහාසිතකරණය එක්කම කෘෂිකර්මාන්තය ඇති වෙච්ච කාලේ සුනකයන් හදලා තියෙනවා බැටළුවන්, එළුවන්, ගවයන් ආරක්ෂා කරන එඩේරුන් ලෙස. ඒ වගේම තමයි ඔවුන්ගේ බාරකරුවෝ විදිහටත් සත්තු ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සත්තුන් ආරක්ෂා කරගෙන මේ මගේ කියන හැඟීම යටතේ ඒ සත්තුන්ට එක පුරුදු කළේ සතු ඒ තමන්ගේ ඒ ෆාම් එකේ එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියාගේ සත්තුන්ව ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම බාර අරගෙන මම මේ වගකීම ගන්නම් කියන ආකාරයට ඒ සත්තු ආරක්ෂා කරගෙන තියෙනවා. අද වෙනකොටත් සමහර රටවල්වල යම් යම් ප්‍රදේශවල මේ සුනකයෝ මේ ක්‍රියාකාරකම් තවමත් කරනවා. නමුත් අද වෙනකොට ගොඩක් රටවල්වල සුනකයෙක් හදන්නේ තමන්ගේ පුද්ගලික අරමුණු සඳහා. ඒ වගේම මිත්‍රත්වයේ සඳහා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන යම් කිසි දුකක්, පාළුවක්, කාන්සියක් වගේ දෙයක් නැති කරගන්න. ඒ වගේම තමන්ට තනිකමක් දෙන නිසා, ඒ වගේම තමයි සමාජ ආකර්ෂණය වෙනුවෙන් වගේ කරුණු නිසා තමයි අද වෙනකොට ගොඩක් සුනකයෝ හදන්නේ. නමුත් මේට අවුරුදු ගණනාවකට කලින් සුනකයෝ හදන්න තවත් කාරණා තියලා තිනවා කිහිපයක්. අන්ධ, ඒ වගේම ආබාධිත පුද්ගලයින්ට මාර්ගෝපදේශකයන් විදිහට. ඒ කියන්නේ තමන්ට පාර පේන්නේ නැති නිසා මොකක් හරි වැඩක් කරගන්න ඕන වුණාට පස්සේ තමන්ගේ සුනකයා තමන්ට උදව් කරලා තිනවා හරි පාර යන්න. ඒ වගේම තමන්ට යම් කිසි දෙයක් ලබා ගැනීමේදී සුනකයෝ උදව් කරලා තිනවා. ඒත් එක්ක තමයි පොලිස් සේවයේදී, හමුදා සේවයේදී සුනකයෝ පාවිච්චි කරලා තිනවා. ඒක අදටත් අපිට බලා ගන්න පුළුවන්. හමුදාවේ, පොලිසියේ රාජකාරී කටයුතු වලදී අදටත් සුනකයෝ පාවිච්චි කරනවා මත්ද්‍රව්‍ය හොයාගන්න, ආයුධ හොයාගන්න, ඒ වගේ කටයුතු වලදී සොර සතුර හොයාගන්න වගේ කටයුතු වලදී සුනකයෝ පාවිච්චි කරනවා. ඒත් එක්ක තමයි එදත් මං හිතනවා අදටත් සමහර තැන්වල මේක තියෙනවා මානසික සහ ශාරීරික සුවය සඳහා තමන්ගේ හොස්පිටල් එකේ ඉන්න, එහෙම නැත්නම් තමන්ගේ ආයතනයේ සිටින්න මානසික ශාරීරික සුවය අවශ්‍ය මිනිසුන්ට. ඒ වගේම තමයි රෝහල ගණන්
मानसिक सह शारीरिक सुवयावश रोगी दिरीमत किरीमट इवगेम तम सात्व निवासवल प्रतिकार लबणायट रोहल प्रतिकार लबणायट तनिकम तमंगे मानसिक तीन पीडने नतिकरगन शरीर नवंबव क्लबादेन आदर क्लबादेन इवगे तंगल गुडकला सुनक हदन अपिट अदरत बलागन पुलवा पूर्कयागे पटांगतिपु मे सुनको यम किसी खालयाख्यन कोट तमंट पहासु वक्करगन तमंगे यम किसी राजकारी कटयुत्तको तमंट मनहरी सेवया क्लबागन सुनको खालयात्तिक अनुवर्तने वेनकोट तम तमंगे आवश्यकतावयन मत ए सुनको तव तवत् वेडी दियुनु करमिन मिश्र करमिन तमंट अवश्य कारणाविष्ट करगन्न पुलुवान् विधियट विविध प्रमाणवलिन विविध वर्णवलिन विविध हेडवलिन सुनको राशियक वैद्यवरु विद्याज्ञयिन सह एहा संबंध कटयुतु वल नियलिच्च अय विसिन निर्माणय कल्ला तियेनवा किला अपिट अद वेनकोट तेरुम गन्न पुलुवान् सुनकया अलुक्रयागे इंदगेन विविध वर्ग 400කට වඩා වැඩි ප්‍රමාණයකට පරිණාමය වෙලා තියෙනවා. ඒ කියන්නේ සුනකේ අලෝක්‍රියාගයෙන් පටන් ගත්තට කාලයත් එක්ක පරම්පරාවල් 400කට වඩා අලුත් වෙලා තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් කියනවනේ අපි සර්ටිෆිකේට් එකක් ගත්තත් ඒ සර්ටිෆිකේට් එකේ තියෙනවා ෆස්ට් ජෙනරේෂන්, සෙකන්ඩ් ජෙනරේෂන්, තර්ඩ් ජෙනරේෂන් කියලා. මේ විදිහට ජෙනරේෂන් 400කට වඩා, කියන්නේ පරම්පරාවල් 400කට වඩා පරිණාමය වෙලා තියෙනවා බුක්‍රයා සුනකයා දක්වා. එතනදී මෑත කාලීනව බිහි කරපු පිරිසිදු අභිජනන බුක්‍රයාගින්දගෙන පිරිසිදු අභිජනනයක් දක්වා පරතරය වර්ග 400ක් විතර ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පරම්පරාවල් 400ක් විතර අතරමැද්දී ඉඳලා තියෙනවා. සමාජයේ එක එක අවශ්‍යතා වෙනුවෙන් මං කලින් කිව්වා වගේ ඒ සම්බන්ධව බාරව ඉඳපු විද්වතුන්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් ගොඩක් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. අන්නේ පරිණාමයේදී අවසාන සුනකයා බිහි කරන්න. පළමුවෙනි වරට ස්වභාවික वर्धने प्रदेश පක්ෂපාතීත්ව මිත්‍රත්වය ආරක්ෂාව සෙනෙහස කියන කාරණා මුල් කරගෙන තමා බටහිර සමාජයේ සුනකයන් එයාලා ඇති කරන්නේ. එක්සත් ජනපදයේ යුරෝපයේ ගත්තට පස්සේ සුනකයන් රැකබලා ගැනීම, අභිජනනය කිරීම, පෝෂණය කිරීම ගොඩක් හොඳ ව්‍යාපාරයක් වෙලා තියෙනවා. ලංකාවේ කියන භාෂාවෙන් අපි කතා කරොත් කෙනල්ස් කරනවා ගොඩක් අක්. කෙනල් එකක් කරනවා කියලා කියන්නේ Tamante යම්කිසි ආදායමක් එකකින් එනවා. ලංකාවට සුනකයෝ කියන රුසියාවලින්, හංගේරියා, කෝරේෂියා, බොස්නියා, ඊළඟට රුමේනියා වගේ රටවල් वायु समने प्रसिद्ध गणे කෙනල්ස් තියනවා එයාලා හරියට ඒව දේවල් කරන් යනවා ඒ අරනට පස්සේ මම දන්න පරිමින් ලෝකයේ තියෙන මිල අධිකම සත්තු ඉන්නේ ගොඩක්ම UK USA කියන රටවල් වල මොකද එයාලා ගොඩක් වෙලාවට විකුරන සත්තු ඉතාම මිලෙන් අධිකයි අපිට උදාහරණයක් විදියට බලන්න පුළුවන් බොසි කෙනල් කියන කෙනල් එක ගත්තට පස්සේ එයාලගේ සුනක පෙටියක් ලංකාවේ මුදලින් ගත්තින් සාමාන්‍යයෙන් මේ යන ඩොලර් වල වටිනකමත් එක්ක ලක්ෂ 30කට එහා පැත්ත යනවා එයාලගේ එක සුනක පෙටියක් ඉතින් අන්න ඒ වගේ එක්සත් ජනපදයේ යුරෝපයේ සුනකේ රැක බලා ගන්න එක අභිජනනය කරන එක ඉතාම හොඳ බිස්නස් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. එයාලේ බිස්නස් එකක් විදිහට ඒක කරනවා වගේම එතනින් එන ආදායම ඇතුලේ සත්තුන්ට හොඳට සලකනවා. එයාලට හොඳට අවශ්‍ය බාහිර පරිසරයේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙනවා. සාපේක්ෂව බැලුවම එයාලේ ගන්න ආදායමට සාධාරණයක් ඉෂ්ට කරනවා. මෙම වීඩියෝ පටය දීර්ඝ වැඩි වෙන නිසා අපි මෙතන ඉඳගෙන මේ වීඩියෝ පටය අවසන් කරනවා. මේ වෙනකොට අපි පරිණාමය ගැන කතා කරන්න තියෙන සියලුම කරුණු කතා කරලා අවසන්. අපි දැන් ඉදිරි වීඩියෝ පටයෙන් කතා කරන්න තියෙන්නේ සුනක වර්ග. ඒ කියන්නේ සුනකයන් අර පරිණාමයේ ඉඳලා අද වෙනකොට නිර්මාණය අවසන් වෙලා තම තමන්ගේ අවශ්‍යතාවය අනුව නිර්මාණය කරපු සුනක වර්ග. ඉදිරි මිලදී ගැනීමකදී හෝ යම් පාරිභෝගිකයෙකුට තීරණයක් ගන්නකොට අවශ්‍ය කරන සුනකයාගේ වර්ග
मगे कुमग्द कीन तीरने गान कोटे एयाट पहासुवाक पेन्न तमाई अभी दैंग ईलंग वीडियो पटे करान्न बलापोरोत्तु वेन्ने मोकद ए वीडियो पटे हरहा ए पारिभोगिकयाट तीरने करान्न पुलुवन मट गैलपेन सुनक वर्गे मोकग्द कीन एक तीरने करान्न अभी एक निसा ईलंग वीडियो पटे ओस्से सुनकयान्गे वर्ग सह परिणामय समग ए सुनकयान् मोन अवश्यतावयान् वेनुवेन्द निर्माणय कले कीन करुणु अभी कथा करमु इदनदी तमंगे इडकडट गैलपेन विदियट तमंगे අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ලංකාවට ගැළපෙන විදිහේ සුනකේක් තෝරගන්න තමන්ගේ අවශ්‍යතාවයට අනුව ගැළපෙන විදිහේ සුනකේක් තෝරගන්න තමන්ගේ ආර්ථිකයට ගැළපෙන ආකාරයේ සුනකේක් මිලදී ගන්න පාරිභෝගිකයාට පුළුවන්. ඒ වගේම අභිජනනය කරන්න ගන්න හිතන් ඉන්න කෙනෙක් වුණත් එයාට නිවැරදිම මිලදී ගැනීමක් සිදු කරගන්න ඊම් පහසුවක් ලැබෙනවා. ඒක නිසා අපි අවසන් වීඩියෝ පටයේ කියන අපි පරිණාමය ඔස්සේ කතා කරන තුන්වෙනි කොටස ඉක්මනින්ම ඔයාලා වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි වැදගත් वीडियो पट दिगटम नरबीम संधा टॉक विद केपीएन यूट्यूब नालिका अदम सब्सक्राइब करन पहलतीन बेल आइकन का क्लिक करन अलुत वीडियो पटेकिन नवत मुनगसेन तुरु उब सीलुदनाटम स्तुति।